සමන්තාචක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවනෙ කාලු අයන් බදන්තා දම්මස් සවන කාලු අයන් බදන්තා දම්ම සවනෙ කාලු අයන් බදන්තා නමෝතස්ස බගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්‍ය විසාරය දස්ස සබ් සත මස්ස දම්මිස්සරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගබතු වරහතු සබ්බ දම්මිසු අපටිහතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සතුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සෙ. නමෝතස්ස භගබතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරයදස්ස. සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස, දම්මරාජස්ස, දම්මසාමිස. තාගතස් සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්ස සද්ධර්මශරාවක සැදහැවත් කාරුණික පිඩතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙ සියල දෙනාම සූදානන් වෙන්නේ ලෝගු සාංතිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවිං මහත් වූ කරුණාාවං අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගඩත් නිවැරද වුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිතිභවයකින් සැනසන්ඩත් අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සතති ධර්මය අවබෝධ කරගෙන මේ ගෝර කටුක සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සින්ම මුදුන් පත් කරගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් ඔබේ ජීවිත කාලය තුළ ඔබ මෙටෙක් සිදුකරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු.මිනතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපේ භාගිතුන් වහන්සේ දේශනා කොට වදාල ධම්මපද පාලයේ සඳහන් වෙලා තියෙන තවත් සුශේෂී ගාතාරථනයක් අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාතාරථනයේ දේශනා කොට වදාලි තිස්ස කියල භික්‍ෂූන් වහසේ නමකට මේ ගාතාරත්නයේ භාගිතුන් වහසේ දේශනා කරලා මේ ගාථරතනය මුල් කරගෙන උන්වහසසිට අනුශාසනාව කරලා නිමාවෙනකොට තිස්ස හාමුදුරුව සෞ් කෙලෙස් නසල රහත් වනා. ඒ ගාථරතනය තමයි විශේෂයෙන් කර්මය කර්ම පලේ සසර භයානකත්වය පැහැදිරි කරන අපූරු ගාතා රතනයක්. අච්චිරං වතයං කායු පටවිං අධිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඥානූ නිරත්තංව කලින්ගරන්. මේ ගාතාරථනය සරල තේරුම තමයි ඔබේ මගේ කයට චිර පැවැත්මක් නෑ. අචිරං වතයං කායු. පටවින් අධිසෙස්සති යම් දවසක නොනැගිටින්ඩම මහපොලොෝ මත ඇදවටෙනවා. චුද්දූ අපේත විඥ්ඥාණු ඒක වෙන්නේ ආවුෂය උෂ්ණය විඤ්ඥානයකින ධර්මතාතුන මේ කයින් පහවෙලා යනකොට මේ කය නැවත නොැගිටින්ඩම මහපුළුවෝ මත වැටිෙනවා. මේ ධර්මතා තුන කවදාවත් මේ කයින් වෙනවෙනම පිටවෙන්නේ නෑ. මේ ධර්මතා පිටවෙන්නේ කටමයි. ආවිුෂය නැතිවුණත් අනික් ධර්මතා දෙකට පවතින්න විදිහක් නෑ. අනිත් ධර්මතාවලින් එකක් නැති වනත් ඊළඟ ධර්මතාටික පවතින්නේ නෑ. එ ආවුෂය උෂ්ණය විඤ්ඥාණය මේ ධර්මතා තුනම මේ ශරීරයෙන් යම් දවසක බැහැර වෙනවාද එදාටේ පුද්ගලයා මැරිල්ල වැටුණන කිය ලැපි කියන. මැරුණක් කියල කියනවා එහෙම ආයු උෂ්ණ විඤ්ඥාන කියන ධර්මතාවන්ගෙන් තොරව මහපොලෝ මට ඇදවැටිච්ච පුරුෂපුපුද්ගලයා හරියට කොයි වගේද වැඩකට ගණ්ඩ බැරි දර කැබැල්ලක් වගේ මැරිල්ල වැටුණු මේ කයින් තවත් වෙනත් ප්‍රයෝජනයක් නෑනේ ඒක ඒ සඳහන් කරන්නේ මොලිනුත් ගිත්ත අගිනුත් ගිනිගත්ත මැදින් අසුචිය තැවරුුණ සොහොම් පෙනෙල්ලක් වගේ. පාගිතුන් වහන්සේ දේශනා කොට වදාලේ ගාතාරථන කෙටිම තේරුම තමයි අපිම මේ සඳහන් කලින්. අපි එකටිකක් විස්තර සහිතව සාකච්ඡා කරමු භාගිත වහසේ මොන වගේ හේතුවක් නිසා භික්ෂුවට මෙවන් ගාථරථනයක් දේශනා කලාාද. අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන එක දවසක බනාහන්ඩවිල්ල හිටිය මෙත් තිස්ස කියන තරුණය දේශනාව නිමාවනකං ඕහු මනාවම බනැව්වා ධර්මදේශනා විවරුණාට පස්සේ ඔහත් තරණයක් ගත්තා. භාගිතුන් වහන්සේගේ ශ්‍රීමක ධාත්තුුවෙන් දේශනා කළේ මදුර මනෝහර ශ්‍රීසද්ධර්මරත්නය අහස් ගඟ ගලනවා වගේ ශ්‍රීමුකයෙන් නික්මෙනවා. අනව රාග්‍ර සංසාරම මේ සත්වයා විඳිනෙ දුක නැවත නැවත දුක්සහිත සංසාරය එතරවඩෙහි ඉපදෙන්ට හේතුව භාගිතුන් වොහස මනාව දේශනා කරනවා. එවිතරක් දෙනෙමෙයි යම් දවසක මේ ගොර බිරන් සසර අත්හරන්ඩ කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් ඒ අත්හැරීම කරන්නේ කොහොමද ඒ සඳහා යායුතු මාවත මොකක්්ද කියන එකත් ඒ භාගිතුන් වොහසේ මනාවම දේශනා කොට වදාලා. මේ කරුණුවලට අනුව මේ සංසාරෙන් එතරවෙන්ඩ මේ ගිහිජවිතේ බොහොම බාධ සහිත බව මට වැටහෙනවා. ත් මගේ කාරීක් මං කරගන්ඩි නිසා මං පැවිදිියුණුත් හොඳයි කියර තිස්සට හිතෙනවා. තිස්ස ගිහිල්ල බුදුරජාණන් වහසකෙන් අහනවා භාගිතුන් වහස සඳහන් කළේ වගකිව යුතු අයගෙන් අවසරයක් අරගනැවිල්ල මේ ශාසනයේ පැවිදිවෙන්ට කියලා. අම්ම තාත්ථගාවට ගිහිල්ල කතා කරල මව්පියන්ගෙන් අවසරයේ ඉල්ලගෙන බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරලා භාගිතුන් වහන්සගේ ශාසනයේ පැවිදි උප සම්පදාවල බාගත්තා. කාලයක් තිස්සේ මනාව ධර්මය විනේ අධ්‍යේනය කරගත්තා අහගත්තා දැනගත්තා තේරුම් ගත්තා බොහොම ශ්‍රද්ධාවෙන් වත පිළිවෙත පුරාගෙන සිල්ගුණ ආරක්ෂ කරගෙන බණභාවනාදී කටයතුවල යෙදමින් තමන්ගේ ආධ්‍යාත්මික විමුක් තියවෙනුවෙන් කැපකිරීම් කරන මෙ තිස්ස හාමුදුරු හදිස් සේම දවසක් අසනීපුණ මොකක්ද තිස්ස හාමුදුුවන්ට හැදුන අසනීපය තිස්ස හාමුදුරුවන්ගේ ශරීරයේ පුරාම අබෑට අබෑට වගේ බිබිලි මතුවන්න ගත්තා දවසක් දෙකක් යනකොට අබෑට වගේ බිබිලි මුං ඇට වගේ වුණා මුන් ඇට වගේ බිබිලි කඩලට වගේ වුණා කඩලට වගේ තියෙන ගෙඩි ඩෙබර පල වගේ වුණා ඩෙබර පල වගේ තියෙන ගෙඩි නෙල්ලි ගෙඩි වගේ වුණා නෙල්ලි පලහා සමාන ගෙඩී බෙලි ගැටයක් තරන් වෙනකන් වර්ධනය වුණා දැම් බෙලි ගැට බෙලි ගැට වගේ ගෙඩි ගොඩක් මුළු සරුවාන්ගේ පුරාම හැදිලා පුංචිත් නෑනේ බෙලිගෙඩියක් බෙළිගැටයක් තරන් ලොකුයි. බෙලිගැටක් තරම් ලොකුවෙච්ච ගෙඩී සැරව පිරුණා මේ ගෙඩිවල තවත් දවසක් දෙකක් යනකොට මේ ගෙඩි පුපුරලා හිසේ ඉඳලා මුහුණේ ඉඳලා මුළ සරුවාන්ගේම තෙමාගන අර සැරව ගලා බහින්ඩ පටන් ගත්තා තිස්ස හාමුදුරුව කොහොම ජීවත්තෙන්ට ඇදද දෙැ නිකන් හිතඩකු පොඩි තුවාලය හැදුු හම අපිට කොච්චර අමාරුද කියලා තිස්ස හාමුදුරන්ට තුවාල කිය හම සීමාවක් නැති තර ඇය ඔක්කොම ගෙඩි පුපුරලා අනිත් කාරණවතමයි පින්නතුනි තිස්ස හාමුදුරුවන්ගේ සියලුම ෙඩි පුරල තිස් සාමුදුරුව කොහොම ඉන්න ඇද්ද. තිස් සාමුදුරන්ට ඉඳගණ්ඩබෑ ඇ ඉඳගන්න මාසේ සම්පූර්ණයෙන් ගෙඩිය ඇදිල තුවාල වෙලා. උඩු බැලි අතර සැත පෙන්ඩබෑ වංගලින් දකුණු වැලින් සැත පෙන්ඩබෑ මුනින් අතර සැත පෙන්ඩබෑ කොහැට්ට පෙරලනත් කොහොම වනත් තුවාල ගොඩක් යටයිනවා. වැඩි වෙලාවක් යට වෙලා තිබුණුත් බොහොම අසාධ්‍ය තත්වයට පත්තිෙනවා වර්තමානෙත් අපි ඕන තරන් අහනුව දකිනවනි වැඩිහිටියඇය එකම තැනක දවසක් දෙකක් තුනක් ඉඩිය තුවාල වෙනවා. එතුවාල සනීප කරට හරිය මාරුයි බොහෝ වෙලාට ඇටකෝටු දක්වාම වර්ධනය වෙලා පැතිලලා යනවා බොහොම වේගෙන් ඒතුවාලයේ වැඩිහිටිය රකින්න මොන ෑයමක් අපි දරනවද ඒ වැඩිහිටිය තමා ආරක්ෂාාවට කොයි තරග වෑයමක් දරනවද මේක දෙකක්තුවල නිසා තිස්ස හාමුදුරුවන්ගේ සරුවාංගයේ පුරාමතුවල හෙදිලා. තිස්ස හාමුදුරුවෝ මොනවාගේ දුකක් වන්දද කියන කාරණාව අනුමාන මාත්‍රේකින්වත් අපිට තේරෙන්නේ. ඇේ තිස් හාමුදුරල තිබුණ එකම සහනේ තමයි භික්ෂූන් වහසලා තිස්ස හාමුදුරුවත් හැරල ගනේ. උන්වහසල තිස්ස හාමුදුරුව වෙනුවෙන් කළයුතු යම් යුතුකමක් වතක් තිබුණ නං ඒ යුතුකම වත නිවැරදිවම සම්පූර්ණ කළා. පින්නතන කරුම එක මහත තවටික දවසක යනකොට තිස්සා හාමුරුවන් ගැන්ගේ ඇයට කෝටුවොක් කොම කෙඩෙෙන්න ගත්තා. හල් හත්තට කෙඩල්ලකුඩුවෙන. භික්ෂූු හසලට තිස් හාදුරුව නැගිටව ගන්නඩබේ තිස් සාහාමුදුරුවෝ ඉන්ඳවල තියඇන්ඩබේ තිස් හාමුදුරුව ගමනක් බිමනක් එක්ක ඇඩ බේ ඇයි තිස් සාහාමුදුරන ගැටකොටු ඔක්කොම කුඩු වෙලා. නැගිට්ට වන්ට හදනකට පුද්දුම වේදනාවයි තිස්සාමුදුර අන්තිමට තමන්ගේ උපස්ථායක පිරිසෙන් වෙන්ගනා වෙගුනා කියල කියන්නේ උපස්ථායක පිරිස තිස්ස හාමුදුරුවත් හැරයා. එද මෙච්චර කල් උපස්ථාන කලාන තැන් ඇටකෝටු කැඩුනට පස්සේ දැන් තිස්ස හාමුදුරුවෝ නැගිට්ටවන්ඩ බෑ ඉන්දවන්ඩ බෑ මෙ මුකුත් කරන්න බේනි. වේදනාවෙන් කෑගහනුවනි. ඉරිද නැගිට්ටවන්ඩ ඉඳවන්න නවන්ඩ කවන්ඩ පොුවන්ඩත් බැරි නං තව ඉන්නගේ තේරුමක්න තැර මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාලය තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු කරුණානෙතින් දැක්කේ මෙන්නමැති සාම්දුරු. තිස් මොනව නිසා අද මාව දැක්කද ම විසින් තිස්ස දැක්කද තෙස්ස බොහොම සාධිතත්වය ඉන්න කෙනෙක්. නමුත් අද දවස මංනුණන ගහුන. ස්සට සදහටම සංසාරීවර කරන්න පුළුවන් අන්න එක නිසා ම යායුතුයි තිස්ස සොයාගෙන කියල කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩම කරලා වතුර ලිපේතියලා වතුර අස්කරන උරු ගෙනල්ල ඒ වට වතුර දාලා ඇල්මරල එසල්ල නිමාරලා බාගිතුන් වහස වැඩිය තිස්ස හාමුදුරන්ගේ කුටියයට තිෙසසා හාමුදුරන්ගේ කුටියේ තියෙන ඇද භාගිතුන් වහසේ එළියට අරගන්න සූදානගුණා. අන්න ඒලලා භික්ෂූන් ව හසල සඳහන් කළ ස්වාමීනී සමාවෙන්ඩ මේ යහන එලියට ගන්න කර්තාවේ අපට බාර දෙන්න කියලා. උන් වහසලා ඇධාරගනාව වතුරු තියෙන තැනට තිෙස හම් දුරුවණැගිටට වන්න බෑනි. නමුත් භාගිතුන් වහන්සේගේ කරුණාවෙන් අරන්ත අනුකම්පාවෙන්. හාමුදුර මනාව සෝදලා පිරිසිදු කරලා නාවන්ඩ භාගිත වොහසිට පුළුව හඟුුණා. එක බුද්ධාඥාවේ බලයේ බුද්ධානු භාවය තෙස් හාම්දුරුව නැගිට්ට හොඳට නැව්වා. තිෙස් සාහාම්මුදුරන්ගේ සිවර ගලවල මෙසවර හැම තැනින්ම එකට එකට ඇලිලා මොන නිසාද සැරව නිසා. සිවර ඇගට ඇලිලා වර නමුුණ නමුු තැංගොලිින් සවරට මැල්ලා සමහර වෙලාවට ඇඳ ඇතිරිලි සිවුරු මෙසිියල්ල වකට ඇල්ලිල ඇඟටත් ඇලිලා තිස්ස හාමුදුරුව ඉන්නේ ඩැඩ්ඩි අසාදධ්‍ය ගිලන් බවකර භාගිතු නසි හෙමින් හෙමින් හෙමිින් හැමින් තිස්ස හහාමුදුරන් චීවරය අයින් කලා තිස්ස හාමුදුරන්ට වේදනාවක් නොදැනෙෙන්ෙ එ චීවරය මනාව උන්වතුරෙ දාලා හොඳට තම්බල විසබීජ හරණය කරලා සෝදලා භාගිතුන් වහන්සේ වැනබවා නාවලා ඉවර වෙනකුට චීවරයේ වේලිලා තිබුණ එක ගෙන්නලා දෙකට නමල තිස්ස හමුදුරන්ට ඇන් දෙෙව්වා අඳනසිවර ගලවල නැවතත් උනවතුරෙන් සෝදලා වේලිනි දෙෙන්ම. බුද්ධානු භාාවයෙන් බොහොම ඉක්මනට වේලි. අදන ඇන්දවල සිවරපොරෝලා යහන කොහොමත් දැන් පිරිසිදවෙලා යි තියෙන්නේ කුටිය කොහොමත් දැන් පිරිසිදු කර ලයිතියෙන්නේ තිස්ස හාමුදුරුවන්ගේ ඇඳාරගෙන ගිහිල්ලා නැවත වතාවක් උන්වහන්සේ වැඩහිටපු කුටියෙන් තිබ්බා. තිස් සාමුදුරුවන්ගේ ගත. අද හරිම සැහැල්ලුයි. ඇ කාලයක් තිස්ස බැඳලති ිච්චි සැරවෝක්කොමයි කලාන්නේ ගත සැහැල්ලු වෙනකොට චිත්ත හාමුදුරුවන්ගේ තිස්ස හාමුදුරුවන්ගේ හිතත් සැහැල්ල වුණ තිස්ස හාමුදුරන්ගේ කුටියත් මනාව පිරිසිදුයි ගත සිත දෙකමදැන් මනාව සැහැල්ලුවට පත් වෙලායි තියෙන්නේ. බුදුරජාණන් වහන්ස කල්පනා කළා තිස්සට බණටිකක් කියඩ මේක තමයි හොඳම වෙලාව එහම අධිෂ්ඨාන කරපු අපේ භාගිතන් වහන්සේ තිස්ස භික්ෂුවට ධර්ම දේශනා කරට පාවිච්චි කළ ගාථරථනය තමයි අපි මුලින් සහිපත් කළි. අචිරං වතයංකායු මේ කයට මොකක් දෙනැත්තේ චිර පැවැත්මක් න. ස්තීර පැවැත්මක් නෑ ඒක පින්න්නදන මේ ලෝකෙ කවුද නොදන්නේ මේ කය අස්තිරයි කියන එක හැමෝම දන්නවා. සමරලාට අන්‍යාගමික කෙනෙක් පවා. දේර්ග කාලීන පැවැත්මක් මේ කයට නෑ කියන කාරණාව හොඳ කාරයෙන්ම දන්නවා. අ්චිර කියලකීවේකයි. අපේ බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ට එදා පැහැදිලි කළා තිස්ස මේ කුණපකොට්හාසය මේ ශරීරයේ කොහොමද හැදිල තියන්නේ මේ කය කොහොමද හැදිල තියන්නේ විස්තර කරනවා භාගිතන් වහසේ මේ කයන්නේ මැවුන හැටි අපේ ශරීරයේ ඇටකෝටු තියෙනවා තුන්සීයක් ධර්මයට අනුව ඇට කෝටුතුන් සීයක් තියෙනවා නහර වැල් නවසීයක් තියෙනවා මේ නහර කියල කියන්නේ අපි මේ දකින මේ ලේගමන් කරන නහාරු වලට නෙම නහර කියල කියන්නේ ඒ අපි සිංහලෙන් කියන ක්‍රමේ නමුත් පාලියෙන් නහාරු කියල කියන්නේ කණ්ඩරාවලට මනද කණ්ඩරා කියල කියන්නේ මේ හන්දිපත් මේ සියල්ල ශක්තිමත් කරලා අල්ලගෙන ඉන්න ඉතාම ශක්තිමත් මාසපේශී විශේසය සිුවර දිරල යනකොට අන්තිමට දෙරන්න මෙන්න මේ ශක්තිමත් මාන්ස පේසි කියල සඳහන් කරනවා. මකද මනුස්සයකුගේ කය මරණින් මත් ටිකටි දියී දී දියවී යනවා අපක දන්නවන්නේ. එතට මේ දියවෙන මස් අතර අන්තිම අන්තිම හරියෙන් තමයි කණ්ඩරා දියවෙන්ට පටන් ගන්න තර ශක්තිමත්. සතුරංග සමන්නාාගත වේරයේ අධිෂ්ඨාන කරනකොට මහබෝස්තානන් වහන්සේ සඳහන් කළේ මගේ ශරීරයේ ලයත් මසත් වියලී ඇතුත් වියලියඒවා ඇටත් නහරත් ඉතිරවේතු ඉතිරුවේවා. ආංගෙතකොට එෙන අපි දන්නවා. ලේ මස් වේලෙනකොට මේ බාහිරින් තියෙන නහරවල් පේන. ඒවත් වේලීලාගහිල්ල. එනම් මෙතන නහාරු කියල කැනමේ කණ්ඩරාවලට. එදර මේ ශරීරයේ හැදිලතියන්නේ ඇයටකෝටු නවසීයක් නහරවැැල්වලින් මනාව ගලපලා වෙලල්ල බැඳලතියන්නේ. ඒකන අස්ති පංජරය කෙලින් හිටවල තියන්නේ. සෑම සන්ධයක් සන්ධයක් ගානේ මනාව ශක්තිමත් වෙලා තියන්නේ පන්නතුන තිස්ස හාමුදුරුව මේ කතා කරන මේ කුණප සහිත කයම තමයි දරන්නේ එනම් භාගිතුන් වහස දේශනා කළේ ඒ කයේ ස්වභාවයයි ඇටකෝටුතුන්සීයක් නවසීයක් නහරවැල් මනාව ගලපලා සියලු ඇටකැබෙලි වහලා එ සෑම ඇටකැවැල්ලක් වටේටව මස් දවටලා මාන්සේ විතරක් තියාගෙන මගේ තොටේ එහෙමෙහිෙ යා නොහැකි නිසා අපි සියලු දෙනාගේම රැකවරණය උදෙසා පොරවපු අමු හමක් තියෙනවා. දැම් බාහිරින් අපි ඔොක්කොටම පේන්නේ මේ පොරෝලා තියෙන හම රතු හමක් කලු හමක් සුදු හමක් එහෙම තියෙන අය එකක විදිහෙට මේ සමාජීතුර පෙන්ණ හිටිවා. හම එක එක විදිහයි සමහරුන්ගේ හම රතුපාටයි සමහරුන්ගේ හම තලේලලී සමහරුන්ගේ හම කළුපාටයි කෙසේ වෙතත් කුමන හෝ අම හමකින් මේ මස් ගොඩ වහලතියෙනවා. ඇතුලේ මොනවද තියෙන්නේ කුහරයක් තියෙනවා. එක් කුහරේ ඇතුළි ඉන්ද්‍රියන් කීපයක් තියෙනවා සම්පූර්ණ මේ කය ඇතුළි භාගිතන් වහසේ දේශනා කළේ ඇවිදින වැසිකිලියෙක් වගේ කියලා. ඇවිදින කැසි කිලියක් වගේ කියලා. මේ කයේ යථාර්ථය අභ්‍යන්තරයේ තියන කිසිම දේකට අපි කැමති නෑ. අභ්‍යන්තරයේ කියල කියෙන්නේ මේ හමට යටටින් තියන කයට කැමති නැතිකම. අන්න ඒක නිසානි අපි බාහිරින් කෙනෙක් දිහා බලලා කොයි තරම් හොඳයි කියල කීවත් ලස්සනයි කියල කීවත් නොයෙක් වචන කියල වර්ණනා කළත් මේ හමට යටින් තියෙන ප්‍රමාණය දකිින්ට කැමති නෑ නැපි. මං කැමති කෙනාග ලේ දකිට කැමති නෑ. මස්සොලට කැමති නෑ. සෙමවලට කෙලවලට මලවලට මුත්‍රාවලට මේ මොකේටවත් මං කැමති නෑ ම මේ පුද්ගලයාගේ මොකේටද මොනවර්ද කැමති. අන්න එහෙම විදර්ශනානු කූල ඇහැකින් බලහම මං කැමති කිසිමරයක් නෑ. ගන්ඩ් හරයක් නෑ නමුත් ඉතාම පිළිකුල්. මලත් අරගෙන මුත්‍රාත් අරගෙන යන යන තැන හැමතැනම පියනවා. ඒ නිසා මේ පංචස්කන්දවලට සඳහන් කලේ වැසිකිිලි ඇවිදින කැසිකිලි කියලා. අපි ගන්න ආහාරය ආහාර මාර්ගීන් ආමාශයට ඇවිල්ල පැසවලා දිරවලා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයක් ශරීරයට ලබා ගත්තට පස්සේ ඉතුරු අවශේෂ භාගයේ මේ කයින් බැහැර කරන්නිපයි දැන් එතවට මේ අවශේෂ දේවල් එකතුවෙන තැනත් තියෙනවා ඒ කොතනද මහ බඩවැලේ අන්තිම කෙරවලේ අඟල් දහයක් පමණ ප්‍රමාණය. මේ භහිශ්්‍රාවී දේවල් වෙතෙන්ට තමයි එකතුවෙන්නේ. මේ කතා කරන මුොහොතෙත් ඔබෙත් මගෙත් කය ඇතුළේ මේ විපර්යාසය වෙනවා. ඒවගේ මුත්‍රාශයක් තියෙනවා. අස්කරලා ඉවරවෙච්ච තැනඉඳලා බිඳෙබිඳ බිඳෙෙන්බිඳ මේ ප. පිරිල පිරිල පිරිලස් කරන්න උනැවන හම අපි අය අස්කරල දානවා එතන ඉදලා ආය පිරිෙනවා. නිමක් නෑමේකි. එහෙම නම් ඇවිදින ඇවිදින වැසිකිලියක් කියලා දේශනා කළේ මෙන්න මේ හේතුව නිසා. අපේ භාගිතුන් වහසක දවස. මාගන්දයේ බ්‍රහමණයටයි බැමිණින්ටයි පිහිට වෙන්න මාගන්දීගේ නිවසට වැඩිය හම මිත්‍යදෘෂ්ඨික බමුණයි බැමිණී තමන්ගේ දුව සරසගෙන බුදුරජාණන් වහසසිගාවට එක්කාවා. ස්වාමීනි අපේ දුව මේ ජම්බුද්දීපය ඉන්න ලස්සනම කාන්තාව ඇයට ගැලපෙන ස්වාමියෙක් දඹදිව නෑ හැබැ අපිට අද තේරෙනවා. දුවට ගැල්ලපෙන මනාලය දුව හොයාගෙන ගෙදර මැවිල්ල කියලා දුව සරසගන ඇවිල්ල කියනවා බාරගණ්ඩ කියලා බුදුරජාණන් වහස මොකක්ද සඳහංකලී ඔබේ ද අතින් තවාා මගේ පයිංවත් ඉස්පර්ෂ කරන්න මං කැමති නෑ හේතුව ඒ දුව කියල කියන්නේ මට බේන්නේ අය අසූචි පිරුණු කලයක් වගේ කියලා. අභ්‍යන්තරයේ ඒ තරම්ම පිළිකුල් බාහිරත් එහෙම තමා අපේ ස්වභාව අපිටවත් තේරෙන්නේන. අපි බොහොම ආදරයෙන් කෙනෙක ගිහිල්ල අතාල්ලගෙන ඇගිලිටි පිරිමැඳ ැදන්නවා. හරි කැමතියේ වැඩිට හැබැයි තව මොහොතක මම දකිනවා කමටික ල්ල මේේට ගෙනල්ල බෙදල හැමෝම කෑමටනකං ඒටික හලතියෙනවා. හදිසයේ මම එෙනකොට අර මම ඉතාම කැමති නිතර නිතරේ ඇගිලි ගැන වරණා කරකර ඉස් පර්ෂ කරර හිටපු ඇගිලි අ කෑමිකට දාලා මේකින් අරගන මෙයා හොරෙන් හොරෙන් කනවා. අනි කවුරුද දන්නේ සියලු දෙනාම කෑමටයනවා රසයි රසයිකේ කෑම කනවා නමුත් අරපුද්ගලයා අත දාලාරගෙනග අනු භව කරනවා දැක් කෙනාට තියනෙ පිළිකුලක් ඔහු කෑම කන්නේ බලන්න බාහිරින් ඉන්නකොට ඒ අත ඉස්පර්ශ කරන්නට කොච්චර කැමතිද නමුත් කෑමකට ඒ දැම්ම කියල කියහම එක ගණ්ඩ කැමතිද එතු මේ කාරණාවල් ලොලින් මේ ජීවිතයේ අථර්ථය දකි ද ඕන. හැබ ආර්ථය තේරුම් ගණ්ඩුවෝන. අපි බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජ්ිරුවන්ගේ අග්‍ර මහේෂිකාවවන කේමා දේවයට කයේ නිසරු බව මනාව පැහැදිි කරල දුන්නා. සෙම, සොටු ලේ, සැරව, මල මුත්‍ර මේආදී නොයෙක් අප ද්‍රවියන්ගෙන් මේ ශරීරයේ පිරිලයි තියන්නේ. ර්ම දන්න නිසා රාගෙන් රත් වෙලා නිසා සම්හර වෙලාට එහෙම රුවක් අපේ රුවට හරි කැමති පන්නතුනී අපේ බුදුරජාණන් වහන්සේ එක තැනක අහනව කේවා දීවීගින් කේමයින්නේ මේ කය හරියටකාල් ගොඩක් වගේ මේ ලෝකේ ජීවත්වන අග්ඥානයගේ පරම පැතුම මේ කහල් ගොඩද කියලා බාගිතුන් වහසය හන්නේ නිකන් හිතර බරන්ට භාගිතු වහසගේ වචනය අපේ ජීවිතය වෙනස් කරන්නට කොච්චර බලපාහිදි කියලා භාගිතුන් වහසේ සඳහන්කරපු විදිහට මේ කහල් ගොඩක් ප්‍රාර්ථනා කරගෙන මේ ලෝකයේ කොච්චර දේවල් කරනවද මිනි මරනවා ත් භාගිතුනා ශැඳින කල් ගොඩක් කියලා. ජීවිතය ගිනතියල මරණවා පේහෙන් ගනල මරනෝ කපල කොටල මරනවා නොෙක් ආකාරයෙන් පරෝපකාරී දුක් තියෙනවා. ආත්මෝපක්‍රම දු තියෙනවා. තමන් විසින්ම තමාව විනාස කරගන්න කටීති කරනවා. අං ඒක නිසා මේ තරන් පිළිකුල් සහගත මේ පරාණකූඩුව ගැන හරිටම අඳරගන්ඩ බැරිවෙච්ච නිසා සංසාරය කරගත්තා අසීමමාන්තික කුසල් විය දැන් කරලා ලබාගත්ත ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයට සාධහරණයක් කරන්නවත් තේරෙන්නේ සමහරු තමන්ගේ ජීවිතය විනාස කරගන්නවා සමහරු අහකාල සමහරු ගගේ මුහද පැනැල්ලා මෙන්න මේවාගේ මන්ගේ ජීතය විනාශ කරගන්න හදනවා අහවල් තැනැත්තා අහවල් තැනැත්තිය තමන්ටන ලැබෙන ඕන. එදර මේ අසූජි පුරුවපු කලයක් හා සමාන අග්ඥාණයන්ගේ පරම පැතුම සමුෘර්ධ නොවෙන තාකල් ඔවුන් තමන්ගේ කාරයෙන් සමුෘර්ධ කරගන්නත් නෑ. නොවත් අඥ්ඥාණයගේ බලාපොරොත්තු හැමදාම සම්පූර්ණ වෙන්නෙත් නෑ ඒ නිසා සසර කරපු මහකුසල් වියදැන් කරලා ලබාගත්ත ශ්‍රේෂ්ඨ වටින මනුස්ස ජීවිතය මනාව සුරක්ෂිත කරන්නට ධර්මයෙන් ලබාගත්ත පන්නරයක් සහිත හැකියාවක්තියෙන්ට ඕන. මෙ ජීවිතයේ මනව සුරක්ෂිත කරට. තින්න මන්්‍ය තරංයාමං පටි ජගය පණ්ිතුූ මහනිනිි තුන්කාලයෙන් එක කාලයක හරි තමන්ගේ ජීවිතයේ සුරක්ෂිත කරගන්න කියල කියන්න. මේ තරන් නිසරු නිස්සාර කයක් අරගෙන. මනුලව සම්මාධදිිට්ඨික වීපදිච්චාපී. මේවාගේ කයක් අරගෙන උපදින්නත් සංසාරි අසීමාන්තික කුසල කරමයක් තියෙන්ඩිපයි. පෙරකරන ලද අසීමාන්තික පිං වියදන් කරලා ලබාගත්ත ජීවිතයක් යි තියෙන්නේ. අපිට ඉතිෙ නිකම් ද බෙන්ඩ ඇති කියලා නෑ පිඩන මේ ජීවිතය ලබන්ඩ පෙර පින් කොච්චරණං වියදං කලාද ඒ අපට තේරෙන්නෙවත් නෑ පෙර පින් වියදං කරල මේ ජීවිතය ලබාගත්ත කෙනා දැ මොනෝද කරන්ඩු නතනේ දලා අර මේ ජීවිතය ගණ්ඩ වියදං කරපු මුදල ආය හොයලා ඇතින්ට යොදන්ඩ ඕනේ ර මොවද ජීවිතය ගණඩ අපි වේදන් කළේ කුසල්න අපි කුසල් තකාගෙන කුසල් පතාගෙන කුසල් වෙනුවෙන් මේ දේවල් කරනවා භාගිතුන් වහසි දේශනා කරනවා මන මනාව ජීවිතය කුසලයෙන් පෝෂණය කරන්න කියලා මාපුුණ්‍ය බා සූත්‍රයේ දේශනා කළේ මහනින්නේ පිනට බය නොව වූ මහනෙ පින කියලා කියනෙ සැපේට නමක් කියලා. මේ ලෝකෙ ප්‍රඥාවන්තයා හැම මොහොතක් මොහොතක් පාසාම පින් රැස් කරනවා ඒ මතු සංසාරය අති දීර්ඝ කාලාන්තරේකට සැපක තියෙන කියන එකයි. අං ඒ කාරණාවල් තේරුම් අරගෙන. බුන්ධාන්තරේ බුද්ධන්තරයක ලෙවිච් ශ්‍රේෂ්ට මනුස ජීවිතයට හොඳ සාධහරණයක් සම්පූර්ණ කරගෙන න්ගේ කාය පිළිබඳව මන අවබෝධයක් ඇති කරගෙන. විදර්ශනාත්මකව ඒ කාරණාව දිහා මැනවින් බල්ල. මෙලොවට ආපු මම කළ යුත්තමකක්ද නොකළ යුත්ත මොකක්ද කියන රණාවත් හරියටම තේරුම් අරගෙන කටයුතු කරන්න අපිට ප්‍රඥාවත් තියෙන් දෝනෑ. පෙරපං වියදන් කරලා ලබාගත්ත ජීවිතයට සාධාරණයක් කරන්න න යටත් පිරිසිෙන් පන්සිල්වත් අපි ගෞතියෙන්දෝන තිර සහිත පන්සිල් තියෙන්නේ යමෙක ළඟ තිසරන සහිත පන්සසිල් තියෙනවා නං ඕමැරිච්ච ගමන් කොහේදයන්නේ. මැරුුණ ගමන් සුගතිය උපතිනවා. තිසරණයි පන්සිිලිී තියෙනවන. සතර අපා බය දවසි දවස මොහොති මොහොත ඕහගින් දරු වෙලා යනවා. ඒ පිනති තිසරනත් තියෙනවනං පන්සිිලු තියෙනවනං ොටද මැරෙන්ඩ බවෙන්නේ මැරිිච්ච ගමන් මීට වඩා හොඳ තැනක උපදින වනං මැරෙන්ඩ් බයවෙන්ඩ ඕන නෑන දෙන භාගිතු වහසේ දේශනා කරන්නේ වැඩි වැඩියෙන් කුසල් රැස් කරන්ඩන හැම මොහොතකම කුසලයෙන් පෝෂණය වෙන්ඩන ඇයි භාගිතුන් වහසේ එහෙමම දේශනා කරන්නේ අංගේක නිසයි සඳහන්කලේ පින් අසී මාන්තතිකෝ වියදන් කරලා ලබා ගත්ත ජීවිතයට හොඳ සාධහරණයක් කරන්නඩ ඕන කියලා නමුත් බොහෝ දෙනාට ඒ අමතකයි බොහෝ දෙෙන ඒකින් ප්‍රයෝජන ලබන් උත්සාහ කරන්නේ මේ තවත් එක ජීවිතයක් විතරක් බවට ඔවුන්ට පත්වෙනවා නමුත් පිනතනක වැරදිී මේ තවත් එක ජීවිතයක් විතරක් වුණහම මෙ සංසාරය කවද ආය ජීවිත ලැබෙයි දැපිට මනුස් සාත්මයක් කොයි කාලෙක තීරණය වෙයිද අපිට ස්තිරව කිය න්න බෑ කොහොමත්ේක අපට. මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක පරම්ම දුර්ල භවස්ථාව. බාල පණ්ඩිත සූත්‍රයේ කොහොමද සඳහන්කළි. එක සිදුරක් තියෙන විය දණ්ඩක් සාගරයට වැටිල තියෙනවා සාගර පතුල ඉඳල කණකැස් බෑවිේ අවුරුදු සීයකට සරයක් ගොඩටේෙනවා. විශේෂයෙන් ලියනවාව කන කැස් බෑවික් කිය යාගේ කෑහැක් පේෙන් නැති නිසා කියලා අනික් කැහැපයෙනවා එදොට කැස් බෑව උඩට එෙන්නේ අවරුදු සීයකට වතාවශ පෙනතිනේ ඔහු අවුරුදු සීයකට සැරයක් උඩට මතුවෙන නිශ්චිත තැනක් තියෙනවද එම නිශ්චිත තැනක් නෑ ආං එහෙම නං අපිට කවදාවත් මේ ජීවිතේ මනාව සුරක්ෂිත කර ගත්ත නැත්තන්නම්. සතර අපායට වැටුණොත් නම් ගැලවීමක් නෑ කියලතමයි කියඩ වෙන්නේ. භාගිතුන් වහසේ දේශනා කළේ මේ විය දඩුව මේ සාගරී කොහෙතිේද. මේ කැස්බෑව මේ සාගරී කොහෙන්දීද. අපගේ කැස්බෑව ඉන්න රි කාව පැත්ේ හදින් තමයි මේ අවුරුදු සී අවසානය මත්තුවන්නේ ඉතිං එතකොට හිතන්නකො ඊළඟ සීයේ ඔහු මතුවෙන කොට අද ජීවිතෝල කීදන ජීවිතයෙන් සමුවරන්ද කියලා ආංගක නිසා වහ වහාම වහ වහාම ජීවිතයේ කුසලයෙන් පපුරුවන්ඩුවන පිනතින කරමය සංසාරය කොතන ගියත් අපිට පලදිනවනි කුසලයත් පල දෙනවා කුසලයත් පලදිනවා. මෙහෙම ඉතැඩ තිස්ස හාමුදුරුව කොයිතරං අසාද්්‍ය ජීවිතයයක් ද ගත කලින් පස්සෙ කාලි භාගිතුන් වහසිගෙන් බනහල සෞ් කෙලෙස් නසල රහත්්‍යෙන්ඩ පුළුවහගුුණා. මේ තරං සංසාරය පින්තිබුුණ කෙනෙක්. මේසා කාලයක් ලේසරව මළමුත්‍ර ගොඩි දුක්වින්ද ඇයි ස්වාමීණී නිකන් හිතන්ඩකු ප්‍රශ්නයක් හැටිය අහන්ඩ වටිනවනි මේ ජීවිතෙන් නිවන් දකිට පින්තියෙන කෙනෙක් ඇයි ස්වාමීනී මිච්චර දුක්විදින කෝ ඒ පින එපින මොනවද කළේ උන්වහන්සට අපේ භාගිතුන් වහස දේශනා කරනවා. ඒකට තමයි කියන්නේ කරුමහි කියලා කර්ම මේ සංසාරය සත්වයා හරියට දුක්විදිනවා. එතර කර්ම නිසා දුක්විදිනවා කියල කියහම මෙම තිස්ස හාමුදුරු අබෑට වගේ ගෙඩිවලින් පටන් අරගෙන බෙලිගැට දක්වා ලොකු වෙලා ගෙහිල්ල පුපුරල්ලා මේ තරන් දුකක් වේදනාවක් විින්දී මේ ජීවිතය න මේ පෙර ජීවිතය කරපු කර්මයක් නිසා. භික්ෂූන් වහසල් හරි කැමතියි අතීත කර්මයා හන් භාගිතු වහසේ දේශනා කලා මහණන කාශ්‍යප භාගිතුන් වහසේ වැඩහිටපු කාලෙ මහු කුරලු ඇද්දෙක්. කුරුල්ල අල්ලගෙන එල්ල ප්‍රභූන්ට විකන්නනවා. ඉතුරුවෙන කුරුල්ලො ටික මරල ගේතුළ ගොඩගහන හෙට උදේ හමගහගෙන පොලට ගෙනියන්ද. නොත් උදේට හම ගහණඩ ගිහිල්ල බලාහම වැඩි ප්‍රමාණය කුරල්ල මැරිල් කුරල්ල කුණු වෙලා ඒක මුහට පාඩුවයි. අලුතෙන් කල්පනා කළා කුුණු නොවී මාන්සේ පවත්තන්නේ කොහොමද කියලා. ඔට ක්‍රමයක් අරමුණුුණා මේ සතාගේ පාද දෙකම තලල කුඩු කරලා පැත්තක දාල තියෙනවා. කුරුල්ලට පියාපත්තලින් ගන්න වාරුව නැත්තං අහසට නගින්න පුලුවන්කමක් නෑ. නමුදදන් සඳහන් කලින් මේ මනුස්ස ජීවිතයක් ලබා ගත්ත කෙනා මේ තරන් වටින ජීවිතයක් සම්මාධිට්ටික කාලෙක මනාව පෝසත් නොකළත් සංසාරය රැස් කරන්නේ කර්මමන කර්ම ආකාර දෙකයි කුසල සහකුසල කියල අප රැස් කරන්නේ වැඩිපුරම අකු සලකරම. තඟර පුද්ගලය කුරුල්ලන්ගේ පාද තලල ගොඩගහනෝ. මං හන්න පිනතුන මෙහෙම හිතන්. කවුරු හරි දනිහෙෙන් පල්හැ අපේ කකුල් දෙකම කුඩු කරනවා. මොනවාගේ වේදනාවත්ෙයිද. අර කුරුල්ල විඳින්නේ ඒ වේදනාවන මේේද. උදේ පාන්දරනැගිටල ඇවිල්ලා බෙල්ල කපාගෙන හමගහගන්න අලුත්ම නැවුම්ම මශ්ටික් වෙඳ පටන නවා මේක තමයි මෙයා කරපු රාජිකායේ මේ කරුමයේ නිසා අති දීර්ඝ කාලයක් සංසාරය සතරාපායි දුක්වින්ද දුක් විඳල විඳල විඳල්ල විඳල අපේ බුදුරජාණන් වහන්සගේ කාලි ආයත් මනුලවට ඒ ඇපු ගමන තමයි මහන වුණේ ඒ ගමනදම තමයි රහත්ත ෙන්ට ලැබුණ තකොට ඒ පුද්ගලය කරපු කරමයේ ඒ විදිහට ගෙවාගෙන නවා. ප්‍රහත්වෙන අන්තිමාත්ම භාවිතයේ කර්මය විදවනෝ මං කිය ඔහු විතරද කර්ම රැස් කරන්නේ. එද අපි අපි දිහට හැරෙන්ඩුවෝ නැද්ද. අපි කරුම රැස් කරන්න නැද්ද මේ කර්ම අපට විපාක දෙන්නේ නැද්ද මේ කර්ම අපට විපාක දෙන්නට පටන්ගත්ත දවසට මොව වෙයිවිද කියවත් තේරෙන්නේ මොකද අපි කවුරුවත් අද කල්පනා කරන්න නෑ මට මෙහෙම වෙයි කියලා ජීවිතයට ආපදාවක් තියෙනවා කිය අපිට කල්පනාවක් නෑ මොකදද ජීවිතයටති ද ජීවිතයට තියෙන ලොකු ආපදාව තමයි මරණේ භාගතුන් වහන්සේ අහන්නේ දැම් පිටත්තෙන්ට සූදානන්ද කියලා ජවිතයට තිෙන ලොකු ආපදාව මේ ලෝකෙතිය ආපදා අපි කළමනා කරණය කරනවා අපි එහෙමකක් කියනවන්නේ ගංවතුර කාලිට නාය යන කාලෙට ආපදා කළමනා කරන මධ්‍යස්ථානය කිය හැමතන මධ්‍යස්ථාන හදනවා. එතකොට මේ වුවදුරෙන් අසරණ වෙන පුද්ගලයා මෙන්න මේ ආපධවින් මනාව බේරගණ්ඩුවනෑ. මරණය නැමති වූ දුරෙන් අසරණ වෙලා හිෙන්නේ. ඔහු මනාව බේරගණ්ඩුවන. කාටද බේරැන්ඩ පුළුවන් තිෙලෝගුරු භාගිතුන් වහසට විතරයි. භාගිතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් විතරයි ඔවට සැනසී මහම්බෙන්නේ. නමුත් ඒක නොකර අකුසල කර්මම රැස්කර කර රැස්කර කර ඉඳලා මරණ මංචකේ මොන අසරණතාවයකට පත්තෙනවාද මරණය කියල කියන්නේ භයානකදදකීමක් භයන කදදකීමක් කියල කීවේ එක විස්තර කරන්න බැරිතර කෙනෙක් පව්කරල 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 ජවිතය ගොඩ නැගුේ හැබයි මරනාසන්න වෙලාවේ ඒ කරපු අකුසල ධර්මයන් මනාව ඉස්මති වෙනවා. හරිට නිකං රූපවාහන්යක දර්ශන පෙලක් බලාගෙන ඉන්නවා වගේ මංකරපු අකුසල් මට මතක් වෙවී මතක්වෙවී මතක් වෙවී පේෙන්ට පටන්ගන්න. එතට වැඩීෙන් කරලතින අකුසල්ල. එතුට මරණවේදනාවත් ඔයාතරය දැනෙන්ට පටන්ගන්නවා. එතුට මරණවේදනාව දැනකට මමාද මැරයි කියෙහිතිෙන අද මැරෙනවුණාට දන්දීලනෑ බනහලනෑ සිල්රැකලනෑ බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජවිතයට හොඳ සාධහරණයක් කරලනෑ ැ මොනෝද වෙන්න මැරිලමට. ඒමන මේ හැමෝම සඳහන් කරන ඒ මහ නිරෙීම තමයි මට උපදන්න වෙන්න කියලා පුදුමාකාර දුකක් දැන්නනවා. එදර ගතිනිමිති පහල වෙනවා කති මිති පල වෙනවා කියල කියන්නේ ඊලැඟට උපදින්නේ කොහේද කියලා අපිට පේනවා පව්කාරයට පේනවා බුරපුුරා බුරපුුරා නැගිනැගී එන ගිනිි දල්. අකුසලීම් බලගත් පුද්ගලයට පේනවා නිරිසත්තු භයාන කවිාවිධාරගෙන බලාගෙන ඉන්නවා. අන් එහෙම මොහොතක බලාගෙන ඉන්න කවුරු වෙන කන්ද නිරේට එනයි නිරේට එ එක. එතට මේ තරන් මහ භයානකවු සංසාරයක්. එතකට දැන්ඟන මරනාසන්න පුද්ගලයට ප්‍රය විප්පයෝග දුක ඇතිවෙනවන. ැ හිතටක අපේ පවුලක තරුණු දුවෙක් තරුණ පුතෙක් මැරුණ හම ඒ මව්පියෝ මාස කීයක් අවුරුදු කීයක් දුක්කකි දිනවද විඳවනවාද අඩනුවද කියලා එක පුතෙක් අහිමි වෙච්ච නිසානි. ඒ අම්මට තව පුත්තු ඉන්නවා. ඩැගතරට මම මැරිල යනවා කියලා කියන්නේ. මම් මේ ලෝකෙ ප්‍රිය කරපු සේරම දාලන යන්ඩ වෙන්නේ. ස්වාමියාත් හරින්ඩ වෙනවා. බිරිධත් හරින්ඩ වෙනවා. ඊට අමතරව. මේ ලෝකෙ අනික් සියල්ලම මට අත් හරින්ඩ වෙනවා. එක දරුවෙක් මම දාලගිය අහම මෙච්චර දුකක් ඇතිවනාා නං. මට මේ ලෝක සියල්ලගෙන්ම වෙෙන්වෙන්ඩ වෙනකොට මොනවාගේ දුකක් ඇතිවෙනවාද ආංඒ වෙලාවට සඳහන්කරනවා හරද වස්තුව ඇතුළට ගිනි ගොඩක් දැම්ම වගේ මෙ හරද වස්තුව දැවෙන්ඩ පටන්ගන්නවා කියලා. මරණයේ වේදනාව එළට මංගුපදින්නේෙ කොහෙද කියන කරණාව පෙන්නුම් කරනවා. ගති නිමිති තුලින් එතකොට නිරේ පෙන්හම්. ගිනිි දැල් පෙන්න හම නිරේ පාලිකව පෙන්හම මොන තරං බීතියම් බීතියකට පත්වෙන ඇත්ද. සඳහන් කරනවා මැරෙන්ඩ ඉස්සරල මල මුත්‍ර පහවෙනවා සමහරුන්ට කියලාඇ මරණේ වේදනාව දැනෙන්ට ගත්තා හම. එතකොට එහෙම වේදනාව දැනෙන්න්න ජීවිතයක් ඔබටයි මටයි අපයොක්කුටම තියන්නේ. මේ ජීවිත කාලය තුළ කොයි තරන්කරුම රැස් කලාද මයක් විපාක දෙනකොට ආකාර කීපේකින් පැතිකඩවල් කීපකං විපාක දෙනවා. අපේ තේරෙ නෑ එක විපාක දෙන්නෙ කොහොමද කියලා කොයි කාලෙද කියන කාරනාව සමහරලට තේරෙන් නත්නෑ අක නිසා යහපත් වූ ක්‍රියාවන් තුළයි යම් කෙනෙක් යොමුවෙලා කටයුතු කළන්නං ආංීපු ගලයා මෙලොව පරලොව දෙකම සතිට වෙනවා. තුනුරුවන්ට කීකර වෙච්ච කෙනා මෙලොව පරලව දෙකම දිනෙනවා. තුනුරුවන්ට කීකරු වෙච්ච කෙනා තමන්ගේ ජීවිතයට අවශ්‍ය හොඳම සාධහරණය කරගන්නවා. භාගිතුන් වහසේ දේශනා කළේ කරුමේය ඇත්තෙන්ට. තිෙස්ස හාමුදුරුවෝ කකුල් තලාපු පාපය ඇටකෝටු බිඩි බිඳී ගෙව්වා තවත් නොයෙක් දුන්න කරදර ශරීරයේ පුරාම ගෙඩිය ඇවිල්ල විපාක විින්දව්වා ඔබට මොනව වෙයිද මට මොනව වෙයිද කවුද දන්නේ අන්න එක නිසා හැම වෙලාවකම සූදානන් වෙලා ඉන්ඩෝනෑ. මගවියදං ලෑස්ති කරගෙන ඉන්දෝන. අවස්ථාව ආපු ගමන් මෙහෙෙන් බැහැර වෙඩෝනෑ. අපි කාටවත් මෙහෙහින්ඩ පුළු හංකමක් ද අවස්ථාව ආපු ගමන් බැහර වැඩුවන්න. බැරවෙඩ හිස් අතින් බෑන මොනෝහරිතියෙන්ට ඕන ගෙනියට කෝරැස් කරපුවා අනේ මොකුත් නෑ කියල කියට වනොත් අවාසනාවන්තක මොකොයි තරන්ද පින්නතුන කර්මයේ විවිධාකාරයි බ අපි මදුරුවකුට ගහල තලනවා සංසාර මටුවක කොහොම විපාකද ද. සතෙක් තලල මරහම මට ආත්ම දහ පහළවත් එමනතන් සියගාන ලක්ෂගානක් තැලිල්ල වැරෙන්ඩෙ සිදත වෙනවා. මම තලල මැරුව එක් කෙනයි. මට තැලෙන්ඩ වෙන ආත්ම සිය දස්ගානක්. කරමි ස්වභාව ඒකයි මේ කාලි බලඩකු මිනිස්සු කොයි තරන් අසාධහරණ කරනවාද කියලා ඔක්කොම අකුසල කර්මණ එක බහන්්ඩයක් අරගත්ත හම අපිගේමු මේක පෙරවැලඳපලේ රුපියල් සීයට තිබුණ බණන්්ඩයක් හුඟක් බාණ්ඩෝල පරිීක්ෂාකාරීව බලන්ඩ ඒ බිල්පතා අලොවලා තියෙන තැන ඒක උඩ බිල්කෑලි කීය කලෝලාද කියලා දැන් රුපියල් සීයට ගත්ත මේ බාණ්ඩය දැන් විකුණන්ඩ ලෑස්ටිවෙන්නේ පන්සයට සුළු පටු කරමයක් ද රැස් කරන්නේ සුළු පටුනෑ ඒ කරමය එදර මේ කාල ඉන්දන ඒ දේවල්ට වෙන්න මොනවාද කියන කාරණාව එම හිතල බලහම ඒ ඒ තැන්වොල ඒ දේවල් සැලසුම් කර කර මේ ඔක්කොම සැලසුම් කරන්නේ පාපටන මේ ඔක්කොම සැලසුම් කරන්නේ පාපේයට විපාකදනකොට පහුගේ කාලි අපි මේ බොහෝ දෙනා මේ රට විනාසකරපු අය මේ රට නැතිකරපු අය එහෙම කල්පනා කරලා ඔවුන් තනතුරුවලින් රටිං යායුතුයි කියල අයින් කරගත්තා. කෝහොමරි මොනක්‍රමයෙන් හැරි අපි ඒ අයින් කලා තැන් ඊළඟට හිතල බලන්ඩුවනෑ අප කරපු චෝදනාවන හොරකංකලා කියන එක ඒයි තමන් ගැන හිතුවන. මම හොරකං කරන්නද තැඟර බිල වෙනස් කරර වෙනස්ර කරන්නේ වංචාව නමේද. පෝලිමේ ඉඳගෙන කරන්නේ වංචාව නෙමේද. එහෙම බලහම අපි ඔක්කොම වංචා කරනයි. අපි ඔක්කොම හොර කරන්නයි. තව කාටුවත් චෝදනා කලාට වැඩත් නෑ ඇයිමේ? බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්න මේලෝකෙ ජීවත්න්න මගක් ඒ මඟට අකීකරුකම ඒට කීකරු නොවිච්චක භාගිත වහන්සේට යමෙක් අකීකරුද ඒ අකීකරු වෙච්චාය හැම කාලිම සංසාරය අසරෙන වුණා අකීකරු බව කොතනද තියන්නේ පුංචිම තැනින් කතා කකළ අපේ බදුරජාණන් වහන්ේ දේශනා කොට වදාල්ලි මව්පියන්ගෙන් යුතුකම්පාහක් දරුවන්ට වඩෝනේ. පවෙන් වලක් වන්ඩ ඕන කල්්‍යයාන මිත්‍රවන්ගේ ඇසුර ලබල දෙන්න්ඩෝන. සුදුසු කාලී මනාව හොඳින් උගන්නන් ඩෝන ආවාහ විවාහ කරල දෙන්න්ඩෝන දායාද බෙදන දෙින් ඩෝන. මේ අපිට කියපු යුතුකම්පා. පළවිනික වර්මාන මවෞපියවල්ලඟ නෑ. සයට අනු නමේක ගිනෑ එතමයි පවෙන් වලක් වන එක. කල්්‍යයාන මිත්‍රයන් ඇසිරු කරවීම කියන එකඒ විදිහටම සමාජයෙන් ඇත් වෙලා ගිහිල්ලා හැබැයි හොඳට වගන්නන්ට රෑණෑ දවල්නෑ මහන්සේ නවා. ඉගෙන ගන්නවා තනතුරුතානාන්තර වලට එනවා මේ රටේ උසස්තැන් වලට එනවා න පවු ගැන දන්නවාද විපාක ගැන දන්නවාද න්න ඒ නොදන්න නිසා වැඩ කරන ආහිතනය ඉදලා තියන බඩු බාහිරාදිී හරකන් කරනවා. අහිංසක මිනිහෙකුට තමන්ගේ සේවාව ලබල දෙන්ඩ තියෙනකුට. මගේ සේවාවට වේතනයක් මට බාහිරින් රජයෙන් ලැබෙන නමුත් ම රහිංසක මනුස්සයගේ වැඩේ කරලා දෙන්න කිය කරි ඔහු ෙනුත් ගන්න බලාගෙන ඉන්නවා. අගේ අල්ලස් ගැනීමේ පාපය, ලෝකයේ ඉපදිලා කීකාලයයක් ගෙවන්ඩ වෙනවද කියන කාරණාව පුංචි කාල ගෙනගෙන තිබන නං මෙහෙම දේවල් කරන්න වෙන්නේ. නසුදු සුආහාර බිල්පත් වෙනස් කරලා විකුණනව එමනන් ලාබිට ගත්ත දේවල් වැඩිමිලට විකුණනවා. කරුම හැදිලා ගොට ගෙහිලා විපාක දෙන්න ගත්ත හම මේ සංසාරය මොන තරන් අසර වේද. අපි දකිනවා දත් සමාජයේ සමහර කෙනෙක් ලෙඩවෙලා ආසරන වෙලා ඉන්නවා. දරුව මල්ලු බලන්නෙත් නෑ. අල්ලපු ගෙදර කෙනාටවත් හිතෙන කාල බීල ඉන්නවද කියලා ගිහිල බලෙන්ට. සමාට සැතපුම් ගනම් බස් එකේ ගිහිල ලෙඩ්ඩු බල එනවා. අල්ලපු ගෙදරඉන්න මනුසය කෑවද කියලා බලන්න ඇට හිතෙන්නේ. මොකද මිනිස්සුන්ට කරදර කර හම සංසාරී විපාක දෙෙන හැටි කොහොමද කියලා තේරෙන්නේ ආක නිසා මේ ලබාගත්ත ශ්‍රේෂ්ට මනුස්ස ජීවිතය හැම වෙලා කුසල කර්මවලින් පෝෂණය කරඩුවනෑ. අකුසල කර්මයන්ගෙන් අයිංකර ගණඩුවනෑ. කුසල් මත පොහොසත් කරගත්ත වටිනා ජීවිතයක් තියෙන කෙනෙක් හැබැවින්ම මෙලවින් සමගන්නේ පුදුම සතුටකින්. ඇයි හොදාකාරුම දන්නවා මරිච්ච ගමන්ම උපදින්නේ මේ ඉන්න තැනට වඩ හොඳ තැනක. තියවොට මැරෙන්ඩ දුකයිද. ඉන්න තැනට වඩා හොද තැනකට නම් යන්නේ. ද ඒකට මොනෝද කරන්න දෝන්නේ. තුනරුවන්ට ක කරුවන්නේ. මනාව පන්සල් රකින එක. පන්සල් හැමෝ මාරක්ෂා කළ යුතුවෙන්නේ. ඒ නිතතිය යාව ජීවසීලයක්. කොතනවත් අහල නෑන පන්සිල් පවාරණය කරනවා කියලා. අටසෙල් නං පවාරණය කරනවා දසසෙල් ලං පවාරණය කරනවා. මේ ලෝකෙ පන්සිල් පවාරණය කරපු කෙනෙක් නෑ. ඉගන් හැමෝම මේ අත්තිවාරම උඩ කටයුතු කර්ඩඕන කියනෙ එකයි. අංගක නිසා. මේ උතුම් සීලේ නෙමති පදනම මත. සමාදිය නැමති බිට්ටි බැඳලා ප්‍රඥ්ඥාව නෙමති වහල යොදලා ඔබට හම්බේච්ච මේ ආත්මයේ නැමතිගේ සංසාරෙන් එතර කරවන්නඩ කටයුතු කරන්ඩ භාගිතුන් වහස්සගේ ආශිරුවාදයෙන්. ඔබ සියලු දෙනාටම ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාවේවා කියලා ශිරවාද කරනවා. ආකා සට්හාාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුං්ඥන්තන් අනුමු දිත්වා චිරංරක්කං තුළෝක ශාසනං දේවූ වස්සතුකාලේ නෑ සස්්‍යිය සම්පත්ති හේතුච්චේ. पीतो भवतु लोको चेराजा भवतु दम्मिको